ඊයේ පාන්දර 4ට තමයි ආවේ තලවතුගොඩ හන්දිය පෝලිමට. ඒකේ හිටිය ඊයේ දවසම ඉඳලා තෙල්ලාවේ නෑ ඒකට. ඊට පස්සේ අද පාන්දර 4ට මෙතනට ගැහුවා ඇවිල්ලා. මම හිටියේ පාර්ලිමේන්තුව ගාව. දැන් තමයි මේ පොඩ්ඩක් හරි සහනයක් තියෙන තෙල් ටිකක් ගහනවා කියලා. හැබැයි මේ ලොකු අඩුපාඩුකම් තියෙනවා. මේ සෙඩ් වල වැඩ කරන සේවකයෝ එක එක ටර්ම් එකකට රෑයිල් වෙනකන් ඩීසල් ගහනවා. උදේට ඒගොල්ලන්ට ආයි වැඩ කරන්න බෑ. සේවකයෝ අඩුවක් තියෙනවා මේ වෙලේ. අනිත් එක දැන් අපිට ආරංචියක් ආවා බවුසර් වලට තෙල් ගන්න අපහසුතාවයක් තියෙනවා කියලා. බවුසර් වල ඩීසල් ගන්න ඒකේ පෙට්‍රෝලියම් එකේ කට්ටියගේ වාහන එක පොම්පෙන් ගහනවා කියලා ඔක්කොටම. ඉතින් ඒවට විසඳුම් සොයන්න ඕනේ මේ පාලකයෝ. පාලකයෝ බොරුවට පාර්ලිමේන්තුව රැස් වෙලා කාලේ නාස්ති කරලා වැඩක් නැහැ. පාලකයෝ මේ බිම් මට්ටමේ ඉඳන් මේ බිම් මට්ටමේ සෙඩ් එකට තෙල් ගහන තැන ඉඳන් ඉහළටම තෙල් එන තැන ඉඳන්ම මේවට සියලුම යාන්ත්‍රණය හදන්න ඕනේ. මිනිස්සු නිකන් මාමග රස්තිය දෙනවා. මිනිස්සුන්ගේ වටිනා කාලේ මිනිසුන්ට කොච්චර දේවල් කරගන්න තියදී මේ තෙල් ටිකක් ගහගන්න ඇවිල්ලා රස්තිය දුවෙන්නේ. ඒවට විසඳුම් සොයන්න ඕනේ. සියලුම මේ අර්බුදයට ලක් වෙලා තියෙන සියලුම දේවල් වලට පාලකයෝ කඩිනමින් විසඳුම සොයන්න ඕනේ. බොරුවට රැස් වෙලා බොරුවට යාට මෙයාට බෝලේ පාස් කරලා වැඩක් නැහැ. ඩීල් දාලා නම් කොහොමත්ම වැඩක් නැහැ. රටක් හදන්න බෑ ඩීල් වලින්. රටක් හදන්න පුළුවන් ප්‍රතිපත්ති වලින් සහ ඒ නායකින්ගේ තියෙන ක්‍රියේටිව් අදහස් වලින්. ඒ කියන්නේ ඒගොල්ලන් මේ වෙලාවේ විශේෂයෙන්ම බුද්ධිමත් නව අදහස් වලින් සංකල්ප වලින් රට ගොඩනගන්න පුළුවන් නායකයෝ වෙන්න ඕනේ. මේ ඩීල් වලින් චෙස් ඇදලා නම් මේක කරන්න බෑ. අපි ඒ ගැන කනගාටු වෙනවා. නිදි නෑ. අපේ රස්සාව අපිට නිදිය ගන්න නෑ. තෙල් උදේට දුවනවා නම් රෑට තෙල් ගහන්න පොලිමේ ඉන්නවා. පැය 24 48 වෙලා ගෙදර යනකොට. ගෙදර යන ළමයෙක් දකින්නේ නැහැ, මිනිස්සෙක් දකින්නේ, ගෙදර මිනිස්සයෙක් දකින්නේ නැහැ. හේතුව තමයි පාරේ. රෑටත් පාරේ, දවල්ටත් පාරේ, හැම වෙලාවෙම පාරේ. අරත් අර කට්ටියත් ඒ වගේ තමයි. ඔය ගෑස් ගන්න කට්ටියත් දැන් දින ගණන ආවගෙන ආපු මිනිස්සු වෙයි. දැන් මම මෙතෙන්ට වෙලා පැය 2.5කට වැඩි. තෙල් ගහන. ඒ හේතුව මම එහෙයිද හොමගොම් මම ඉන්නේ. කොමෝ වේ දැන් මට ගොඩගම සෙට් එකෙන් 1000ක දුන්නා. 1000ක දුන්නාට පස්සේ 6 එකක් ආවා මෙතේ බතරමුල්ලට මේ අයින්ඩ කන්තරෝට. දැන් ගෙදර යන්න විදියක් නැහැ. ඒ හින්දා මේකට පොලිමේ පැය දෙකක් ඉඳන් මේ ගෙදර යන තෙල් ටික ගහ ගන්න ඉන්නේ. ඉතින් මේක මාර දෙයක් මම නම් හිතන්නේ නැහැ. තෙල් ලංකාවට කොච්චර ගෙනාවත් මේ පොලිම නවත්තන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව තමයි සෙට් එකේ අයිතිකාරය හැර කවුරු වුණත් මාපියාවෙන් තෙල් දෙන එක නවත්තන්න ඕන. හොරකමෙන් ජූසනෙන් දෙන තෙල් නවත්තන්න ඕනේ. මම හැම සෙට් එකේ මේ දේ සිද්ධ වෙනවා. ඒක අයිතිකාරය අතර තියෙන්නේ, ඒක මිනිස්සු අතර තියෙන්නේ. ලොකු ලොකු වාහන වලට අපි දන්නේ. අපි සෙඩ් එකට ගිහිල්ලා පොලිමේ ඉඳලා යනකොට පෙලක් කළාට තෙල් ඉවරයි. තෙල් ඉවරෙන් ලඟ වෙනකොට ගහන ප්‍රමාණය අපිට රුපියල් 3000ක තෙල් දෙන්නේ. දැන් රුපියල් 2000 වෙලා. රුපියල් 2000ක තෙල් ගාලා අපි රස්සාව කරලා අපි දරුවන්ට කෑම ගෙනියන්න කොහොමද? කිරි පැකට් එකක් ගෙනියන්න කොහොමද? කිරි පැකට් එකක් දැන් කියේ රුපියල් 1050ක් වෙනවා 400ක. ටීවිල් කාර්යයකට උහුලන්න පුළුවන් ද ඒක අරන් ගිහලා ගෙදර දරුවට දෙන්න බෑනේ සර්. ඒකට හේතුව වැරද්ද තියෙන තැන වැරද්ද හොයලා වැරද්ද හදන්න ඕනේ. මේක මම නම් හිතන්නේ මේ පොලිම අඩු කරන්න පුළුවන්, මේ මිනිස්සු විඳින දුක අඩු කරන්න පුළුවන් කමක් මේ රටේ තාම පරිපාලනයකට ඇවිල්ලා නැහැ. පරිපාලනය ගහන දූෂිත දේවලුත් නවත්තන්න ඕනේ. පරිපාලනය කරන්නේ තනිකර දූෂිත දේවල්. ඒකෙන් දැන් රටන මෙහෙම වෙලා තියෙන්නේ. අපි හරියට අපි දුක් විඳලා අපි හම්බ කරන මිනිස්සු වශයෙන් ලංකාවට සල්ලි ඇති කරනවා. ඇති කරන කිසිම සල්ලියක් අපි දෙන ලංකාවට දෙන කිසිම සල්ලියක් අප ළඟට නැවතෙන්නේ නැහැ. ඒක කොහේ හරි තැනක හැංගෙනවා. First, Janatava Samagar.